මේ දිනවල දිවයින පුරාම පවතින්නේ අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයක්. අද දිනේදී උතුර උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් මොනරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අධික උණුසුමක් පැවතිය හැකි. එසේම මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය එළමෙන මැයි මස අග දක්වා පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු මැද නැගෙනහිර ඒ වගේම ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය ඒ ප්‍රදේශත් උතුරු මැද නැගෙනහිර පළාත තුළ වැඩිපුර උෂ්ණත්වය වැඩියෙන් වාර්තා වෙන්නේ. ඊට අමතරව නගරබද ප්‍රදේශවල අපි මේකට කියනවා මේ හීට් අයිලන්ඩ් ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ අපේ ගොඩක් කොන්ක්‍රීට් ගොඩනැගිලි ගොඩක් තියෙනවා. ඉතින් මේ ගොඩනැගිලි රත්වීම නිසා ඇතිවන එකට අපි කියනවා තාප දූපත වගේ බලපෑමක් තියෙනවා. ඒක නිසා උෂ්ණත්වය වැඩි. ඒක ගොඩක් නගරබද ප්‍රදේශවල තියෙන එකක්. මැයි මාසේ අග විතර වෙනකම් මේ තත්ත්වය තිබේවි. නමුත් හොඳින් වැසිලා වෙන දවස්වල යම් සහනයක් තියෙනවා. ඒක තාවකාලිකව තියෙනවා. මේ අතර පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්වෙන් ආරක්ෂාකාරී වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මෙලෙස අදහස් පළ කළා. දවසකට සාමාන්‍ය කාල සීමාවකදී අවශ්‍ය වෙන වතුර ප්‍රමාණය ලීටර 2-3 අතර කියලා. දැන් මේ අධික හිරු රශ්මිය තියෙන අධික තාපය තියෙන කාල සීමාවකදී මේක ඒ වගේ දෙගුණයක් වෙනවා. අපි හිතමු ලීටර 4-6 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක දවල් කාල සීමාවේදී අපි කියපු විදිහට සෑම පැය භාගයකටම මිලිලීටර 200-250 වගේ වතුර බිව්වොත් මේ විචලනය වළක්වා ගත හැකි. විචලනය වළක්වා ගත නොහැකි වුණොත් ඒක ශරීරයට තදින්ම බලපානවා, සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බලපානවා, සිහිසුන් වීම දක්වා වුණත් බලපෑ හැකි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.